අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමේ නවධානයේ පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන කියන IMF රටින් සල්ලි පන්නපු එක 100ක් ෂුවර් වාසු විජේදාස සහ රනිල් දන්න ඒ මුදල් දැන් කොහෙද අද ටෙලිවැකියෙන් සහල් මිල සම්බන්ධ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. දැන් අවධානය දේශීය පුවත් වෙත. සහල් මිල සම්බන්ධ ගැටලු විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමුණුයි. මේ අතර ජනාධිපතිවරයා සහල් මිල සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡා කිහිපයකද නිරත වී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකින් සමග සාකච්ඡාවක නිරත වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී සහල් වෙළඳපොළ සමතුලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකින්ගේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජය සහාය ලබා දෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළේ. කෘෂිකර්ම සහ පරිමාර්ග ශේෂ්ඨපල ප්‍රවර්ධනයට මෙන්ම පොහොර සහනාධාරය ලබා දීම සඳහා රජය විශාල මුදලක් වැය කරන බැවින් ජනතාවට සහල් සැපීමේදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයින්ටද සමාජීය වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ අතර සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා. එය කෘෂිකර්ම වෙළඳ අමාත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ජනාධිපති හමු වූ අවස්ථාවේදී සහල් මෝල් හිමියන් සහ තොග රැස් කරන්නන් විසින් ලබාගෙන ඇති ඇපකර ණය සම්බන්ධයෙන් තොරතුරු එක් රැස් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. ඉදිරි දින කිහිපය තුළ පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල තොග පරීක්ෂා කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. දැනට ඇති නීතියට අනුව මෝල් හිමියන් සහ තොග වෙළෙන්දන් නිසි පරිදි ලියාපදිංචියක් සිදු කර නැහැ. කඩිනමින් ක්‍රියාත්මක වී ඒ සම්බන්ධයෙන් දත්ත එක් රැස් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙනවා. IMF සහ ලෝක බැංකු රැස්වීමට සමගාමීව ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළා. IMF සහ ලෝක බැංකුවේ රැස්වීම් මාලාවට සමගාමීව ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ කලාපීය ආර්ථික දැක්ම පිළිබඳවයි එහිදී අදහස් පළ වුණේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ නව රාජ්‍ය බලයට පත්වීමෙන් පසු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට තමා ඇතුළු ඉහළ පෙළේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගිය බව එහිදී අධ්‍යක්ෂවරයා සිහිපත් කර සිටියා. නව රාජ්‍ය සමග පැවැත්වූ සාකච්ඡා පලදායි බවයි ඔහු එහිදී සඳහන් කළේ. IMF සහ ලෝක බැංකු රැස්වීම අතරවාරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පවත්වන බවද ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කර තිබෙනවා. මේ වන විට යහපත් මට්ටමේ ඒකමතික එකඟතාවයක් ඇති කරගෙන ඇති බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් වුණා. පසුගිය කාර්තු හතර තුළ මෙරට ආර්ථික වර්ධනයේ ධනාත්මක ප්‍රගතියක් ඇති කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වී ඇත්තේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 595 වැනි ටෙලිවැකිය. හුඟ කාලෙකින් මේ නාමල්ව සෙට්ටුනේ නෑ. ඒ වුණාට මේ ඊයේ ප්‍රවෘත්තිවල දැක්කා. ඊයේත් එයිගේ අභියෝගය උගන්ඩාවේ හෝ ශීසෙල්ස් වල හංගපු සල්ලි ගේන්නලු නේද? උගන්ඩාවේ හරි ශීසෙල්ස් වල හරි හංගපු සල්ලි ගේන්නලු. අහලා බලන්නකෝ. ඉතින් අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම අර උගන්ඩාව සම්බන්ධයෙන් ශීසෙල් සම්බන්ධිනුත් අපුව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගේ කට උත්තර ලියාගෙන ඒවා ලෝකේ තියෙන තැන් දන්නවා කියන අය චෙක් දැක්ක කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න. උගන්ඩාවේ හෝ ශීසෙල්ස් වල මේ කියන විදිහට දැන් සල්ලි නෑ වගේ නේද? නැත්තම් මෙච්චරම ෂුවර් එකට කියන්නේ නෑනේ නේද? ඔව් දැන් මට පේන්නේ එහෙ නෑ වගේ. මේක තේරුම් ගන්නට මේ තුන්වෙනි ලෝකයේ රටවල බොහෝ පාලකින් නිකං හොරු නෙවෙයි. කම්බහොරු. හරිය කම්බහොරු. අද බංගලාදේශයේ මහ පොළොවට සමතලා වුණු රටක් බවට පත් වෙලා. පත් වෙලා නෙමෙයි පත් කළා. ඔය ෂේක් හසීනා තරක් නෙමේ ගෙදර උන්දලා සෙට් එකක් දැන් රටින් පැනලා ගිහිල්ලා ඉන්නේ. බංගලාදේශයේ ණය කන්දයි ඒ රට තුල ක්‍රියාත්මක වූ සමහර නාස්තිකාර ව්‍යාපෘති ගත්තාම ඇමරිකානු ඩොලර් බිලියන 100ත් 150ත් අතර මුදලක්. ඇමරිකානු ඩොලර් බිලියන 100ත් 150ත් අතර මුදලක් රටින් පන්නලා තිනවා කියලා දැන් ඒ රටේ වර්තමාන පාලකයන් විශ්වාස කරනවා. දැන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. හොඳේ මේ රටෙත් වැඩිම නාස්තිකාර ව්‍යාපෘති වලට ණය ගත්තේ ඒවා හැදුවේ නාමල් ඔයාගේ තාත්තා. මේ දේශපාලන නඩේ හිතාගෙන ඉන්නේ අර ඉස්සර ගමේ හොරා මේ පුහුල කරතියාගෙන ගිහිල්ලා කඩමණ්ඩියට ගොහින් ඒක විකුණලා උරහිසේ අලු ටික ගසා දාන්නට අමතක වෙලා පුහුල් හොරා කරෙන් අහු වුණා වගේ මෙයාලවත් අහු වෙයි කියලායි නේද? මේ වර්තමාන හොරු පුහුල තමන්ගේ කරේ තියාගෙන ගිහිල්ලා විකුණන්නට තරම් මෝඩ නෑ. එයාලගාව ඉන්නවා හිටියා අදත් ඉන්නවා ඉතා ජනප්‍රිය සහයක හොරු. ඒ සහයක හොරු මාර ස්මාර්ට්. එයා පුහුලේ අලු කරේ ගෑවෙන්ට තරම් ආකරතියන් යන්නේ නෑ. තම දේශපාලන නායකයා හොරා කාලා දෙන සල්ලි එක ජාතියට ආයෝජනය කරන්නට මේ අය හොඳට දන්නවා. හොඳේ හොඳට හොයලා බලන්න මේ රට ඇතුළෙම එක පාරට පිපුණු අලුත් ව්‍යාපාරිකින් කිහිප දෙනෙකු ගැන. හොඳේ ආන් එතකොට හොයාගන්න පුළුවන් ගේම කොහොමද කියලා. එයාලා පොහොසත් උනේ හරියට නිධානයකින් සල්ලි ලැබුණා වගේ. හරිය සමහරුන්ට ඩුබායි වල එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ සුපිරි අපාර්ට්මන්ට් තියෙනවා. ඒවා තමයි ව්‍යාපාර. හොඳේ ඔය පාර්ලිමේන්තුවේදීම එක් වතාවක් දෙවතාවක් නෙමෙයි කීප වතාවක්ම මේ රටින් ඩොලර් පැන්නූ බව කියවුණා. හොඳේ දැන් හුඟ දෙනෙකුට අමතකයි. එක්වරක් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා පිළිගත් ජාත්‍යන්තර වාර්තාවකුත් පදනම් කරගෙන මේ රටින් ඩොලර් පන්නලා තියෙනවා කියලා. අහලා බලන්න. Global Financial Integrity Report කියලා report එකක් තියෙනවා. ඒ report එකේ 2009 ඉඳලා 2018 වෙනකොට අපේ රටෙන් ඩොලර් බිලියන 45ක් ආයතන ලෙස පිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් අපි ඩොලර් බිලියන 52යි නේ අපි ඔක්කොම ණය. නමුත් ආයතන ලෙස පිට වෙලා ගිහලා තියෙනවා ඩොලර් බිලියන 45ක්. ඊළඟට පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 4 වෙනිදා එවකට ඇමතිවරයෙකු සිටි විජේදාස රාජපක්ෂ මේ රටින් ඩොලර් පන්නලා පිටරට ඩොලර් තියාගෙන ඉන්න අය ගැන කතා කළා. අහලා බලන්න. පහුගිය කාලේ තිබුණා පැනමා පේපර්ස් කියලා එකක්. එතකොට මේ පැනමා පේපර්ස් වලට මොකද වුනේ? සමායන පැන්ඩෝරා පේපර්ස්. පැනමා සහ පැන්ඩෝරා දෙකම තියෙනවා දැන් මෙතන. ඩොලර් බිලියන 9ක විතර මුදලක් ලංකාවේ පුරවැසියෝ විදේශීය රටවල් වල හංගගෙන ඉන්නවා. මම යෝජනා කරනවා මේ නීතිරෝධී විදියට පිට රටවල් වල තියාගෙන ඉන්න සල්ලි මේ ලංකාවට ගේන්න කියන්න අපි මාසයක් නැත්තම් දෙකක් දෙනවා. පොදු සමාවක් දෙන්න. මේ සල්ලි ලංකාවට ගේන්න. ඒ සීමාව තුල මේ සල්ලි ලංකාවට ගේන්නේ නැත්තම් අපිට තියෙන ලයිස්තු මං ඉදිරිපත් කරන්නම් මේ පාර්ලිමේන්තුවට. සමහර ඇමතිවරුන්ගේ ලේකම්ලත් ඉන්නවා ඩොලර් මිලියන 150ට වැඩි තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහත් කතා කළා. එයයි නම් කිව්වේ ඒ ඩොලර් ගෙනාවා කියලා. ඒ ප්‍රමාණයෙන් මේ රට දියුණු කරන්නට බෑ කියලා. හොඳේ එක පුද්ගලයේ දෙන්නෙක් නැත්තම් ලංකාවේ මුදල් ගෙනිච්ච අය ගත්තේ මුදල් ආපහු අරගෙන මේක විසඳන්න පුළුවන් කියලා කිව්වොත් ඒක සම්පූර්ණ අසත්‍යයි. ඒ වගේන්නේ කොහොමද නේද? වෙඩිමට ගිය යාළුවව ගෙන්න ගන්නට බැරි වුණු කෙනානේ මිඩිමටගිය යාළුවව ගෙන්නගන්ට බැරිවේ චිකෙනානේ. මතකද පැන්ඩෝරා පේපස් කතාව. තිරුනඩේෂන් ගැන ආපු වාර්තාව. තිරුනඩේෂන් කියන්නේ නිරූපමා රාජපක්ෂගේ ස්වාමි පුරුෂයා. නිරූපමා රාජපක්ෂ කාගේ කවුද කියලා මුළු රටම දන්නවා. මතකද එදා ජනපතිව සිටි ගෝඨාභය කොමිටියක් එහෙම දැම්මා. වහා මේ ගැන හොයලා කියනවා කියලා කිව්වා නේද? අද වෙනකන් ඒ කොමිටියටවත් ඒ වාර්තාවටවත් වෙච්චි දෙයක් මං හිතන්නේ දාපු උන්දවත් දන්නේ නැතුව ඇති. හොඳේ පුළුවන් නම් අර වාර්තා කිහිල්ල ගහගෙන නේද කිහිල්ල ගහගෙන එන මෑන්ට කියන්න ගෝඨාභයගේ පැන්ඩෝරා රිපෝට් එක එහෙම තියෙනවා නම් අපිට දෙන්න කියලා. හරියේ ඕ මේක මතක තියාගන්න. මේ රටේ ඔබත් මාත් අපේ දරුවනුත් අනාගතයේ උපදින්න ඉන්න දරුවනුත් නායකාරින් බවට පත් කළේ පත් වුණේ මේ හොරුන්ගේ දූෂණ වංචා නිසා කියලා. කලබල වෙන්න එපා. උගන්ඩාවේ හරි ශීසෙල්ස් වල හරි දැන් ඩොලර් නැත්තම් ඒ කියන්නේ එතනිනුත් පන්නලා නම් ජනතාවගේ ඊළඟ තීරණය හමුවේ. ඒ කියන්නේ ලබන 15 වෙනිදා වෙනකොට ඔහෙලා සියලු දෙනාම දේශපාලන කුණුබක්කියට දාලා මේ රට ඇතුළෙම යකඩ කූරු ගණන් කරන්නට මහවුළු ගෙදර යවුවහම හොඳටම ඇති. හොඳේ ආයේ ඊළඟ මිනිස්සුන්ට හොරකම් කරනවා තියා ඒ ගැන හිතන්ටවත් බය වෙන විදිහට තමයි ඔහෙලව කූඩු කරන්නට ඕනේ. හරිය. එහෙම කියමින් ඕන් ටෙලිවැකිය අවසන් කළා.